අද දවස අපි ඇවිල්ල ඉන්නේ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කේ. විශේෂිත අවස්ථාවක් බලන්න අපි ඇවිල්ලා තියෙනවා. කියන්නේ මේ කුසිකාර්මික ගම්මානය මොණරාගල දිස්ත්‍රික්කේ කියන්නේ. ඒකේ දැන් පේන ඇති ෆැෂන් පුට්ටවගාව. එහෙම නැත්නම් වැල්දොඩම් වගාව තියෙන කොටසකට අපි ඇවිල්ලා ඉන්නේ. ඌව පළාතේ ඉන්න මේ පළාතට අදාළව ඉන්න කුසික උපදේශකතුමා අපිට හම්බුණා. එහෙමත් නැත්නම් කොහෙද මේ මොකද මේ ව්‍යාපෘති මොණරාගල දිස්ත්‍රික්කේ බුත්තල ප්‍රාදේශීය කොට්ටාස තුළ අපේ ගොජ සේවා බල ප්‍රදේශය තුළ මැදගම කියන වසමේ අපේ ගොවි මහත්තයෙක්ගේ වගභූමියකට පැෂන් වගා ව්‍යාපෘතිය ගත්තම ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් අපේ හොරණ පළතුරු පර්යේෂණ ආයතනයත් එකතු වෙලා තමයි මේ වැඩසටහන ගිය අවුරුද්ද අපි ආරම්භ කරේ. මෙතෙන්දී අපි නියම ව්‍යාපෘතියක් විදිහට බුත්තල ප්‍රාදේශීය කොට්ටාස තුළ අක්කර 40ක් මේ හොර්ණ ගෝල්ඩ් කියන ෆැෂන් ප්‍රභේදයේ මේක අලුතින් හඳුන්වා දීමක් මේක නියම ව්‍යාපෘතියක් විදිහට ආරම්භ කරා. ඒ අනුව බුත්තල, ඔක්කම්පිටිය, හිඟුරුකඩුව, ගෝණගංගාර, පැල්වත්ත කියන කොට්ටාස පහේ අපි අක්කර 8 ගානේ වගභූමි 40ක් මේ වරට ස්ථාපිත කරලා තියෙනවා. මේ මට්ටමේ තමයි අක්කර 40ම දැන් තියෙන්නේ. එතකොට මෙතෙන්දී අපි ගොවි මහත්තුරුන්ට ලබා දුන්න අක්කර භාගයක් සඳහා ෆැෂන් පැල 200ක්, ඒ වගේම කම්බි කිලෝ 25ක්, ඒ වගේම මේ GI බට 35ක් මේ සියල්ල නොමිලේ ලබා දුන්නේ. ඊට අමතරව 150 දායකත්වයට අපි සෙක්‍රටරියක් ලබා දීලා තියෙනවා මේ වගා කටයුතු කරගෙන යන්න. අලුතින් වගා පටන් ගන්නවා කියලා හිතමු කාට හරි. ඔව්. ඉතින් එහෙම වුණොත් කොහොමද මේක මේ ආරම්භ කරන්නේ මේ වගා? මුලින්ම අපි ගොවි මහතුරන්ට උපදෙස් දෙන්නේ අඩි 7 පරතරය අපි තියාගන්න ඕනි පේලි දෙකක් අතර. ඒ වගේම පැල දෙකක් අතර අඩි 15ක පරතරයක් තියෙන්න ඕනි. එතකොට මේ අඩි 15 පරතරේ අපි මැද තමයි අඩි 2 වලක් කපන්නේ. ඒ කපලා මේකට කාබනික පොර කූඩ දෙකක් විතර දාලා හොඳින් මතු පිටිපස්සම කවලම් කරලා පැලි ස්ථාපනය කිරීම කරනවා. ඊට පස්සේ අපි සඳහන් කර ආකාරයට මේ කම්බි ගේට් 14 කම්බිය අපි මේ පේලි දිගේම ඇදීම සිද්ධ කරනවා සම්පූර්ණ පේලියටම. ඉන්න අනතුරුව මේ පැලේ හිටවපු තැන ඉඳලා අපි මේ අඩි 6ක් 6.5ක් විතර උසින් කම්බිය දක්වා තනි කඳක් විදිහට වර්ධනය වෙන්න ඉඩ සලස්වන්නේ. මෙතෙන්දී අපි ආධාරකයක් විදිහට නංචි කෝටුවක් හරි එහෙම නැත්නම් ලණුවක් කුණ්‍යයක් ගහලා මේ කම්බියට සම්බන්ධ කරලා ඒක දිගේ තමයි උඩට වර්ධනය වීම සලස්වන්නේ. ඒ අතර මේ එන පාර්ශ්වික අතු සියල්ල ඉවත් කරලා මේක අපි තනි කඳක් විදිහට තමයි මේ කම්බිය දක්වා ගෙන එන්නේ. කම්බිය දක්වා ආවට පස්සේ අපි මේක අග්‍රස්ත්‍ය කපල අයින් කරනවා. මේ වලට පැහැදිලිව පේනවා මේ කපල අයින් කරාට පස්සේ මේ දෙපැත්තට අතු දෙකක් දෙපැත්තට යනවා. මේ අතු දෙක නවතවතාවක් අර අඩි 7ක් දුරින් තියෙන කණුව දක්වා ආවට පස්සේ මෙතනදී අපි නවතවතාවක් අග්‍රස්ත්‍යේ කපලා තියෙනවා. ඒ එතකොට තමයි අර පාර්ශ්වික අතු පල්ලෙහාට වර්ධනය වීම සිද්ධ වෙන්නේ. ඒ අතු වල තමයි අපි මේ අස්වැන්න බලාපොරොත්තු වෙන්නේ. දල වශයෙන් ගත්තොත් අපි හොඳින් නඩත්තු කරපු පැෂන් පැලේකින් අපි බලාපොරොත්තු වන අවුරුද්දකට ගෙඩි 150ක් 200ක් විතර ප්‍රමාණයක්. එතනදී අක්කරෙකදී ගත්තොත් එහෙම අස්වැන්න අපි කිලෝ 4000ක් විතර වගේ අක්කරකින් බලාපොරොත්තු වෙනවා. දැන් අපි මේ පැෂන් ෆෘට් වගාව ලැබුවා. ඉතින් මේක ඉන්න ගොවි මහත්තයා තමයි අපිට මේ හම්බුනේ. ඉතින් සුමිත් මහත්තයා කොහොමද මේකට එකතු වුනේ? කුසගන්ධ පාර්ලිමේන්තුවේ යම් දාගත්තක් දෙන්නත් ඇතිනේ. ඔව්. කොහොමද ඒකට එකතු වෙච්ච ආකාරය? කලින් ප්‍රශ්න පුත් වගා කරා කියලා කිව්වා. ඔව්. කුසිකර්ම දෙපාර්තමේන්තුවෙන් තමයි අපිට හඳුන්වා දෙන්නේ මේ වගාව. හඳුන්වා දීලා මුල් කාලේ ඉඳලම අපිට පැල දුන්නා. ඊට පස්සේ පැලයි කම්බි බට ඒ ටික ලබා දුන්නා. ඊට පස්සේ මේ අපිට නිතරම නිතර ඇවිල්ලා බැලුවා. මේ අපේ ඉන්නේ AI මහත්තයයි සම්බන්ධ ඉන්න. එතුමා ඇවිල්ලා බලලා අපිට මේ ඉදිරිය කරන්න කියලා උපදෙස් ලබා දුන්නා. කොහොමද ආදායමත් දැන්ට නම් ආදායම් ලැබෙනවා මාසිකව 35,000ක් වගේ ආදායමක් ලැබෙනවා දැන්. ඔච්චර ගල්ලක් විතර වෙනවා දැන් ආරම්භ. දැන්ට මාස 11ක් වෙනවා. හ්ම්. ඒ කියන්නේ අස්සන්න නෙලන්ට ආරම්භ කරලාද? අස්සන්න නෙලන්ට ආරම්භ කළා මාස 6ක් විතර වෙන්නේ. ඔව් දැන් මාස 6ක් විතර වෙන යම් ආදායමක් කරන්නේ පොඩි. ඔව්.
ආරම්භක පියවරක් විදිහට මෙමෙ ඉඩම තෝරගෙන වැල්දොරමගව ආරම්භ කරලා ඒ වගේම මේක ඉස්සරහට ව්‍යාප්ති කිරීම බලාපොරොත්තුව තියෙනවා අපි අතර මේ සඳහා ගොවීන් ගේ අක්කර 50ක් විතර වගේ බිම් ප්‍රමාණයක් තෝරගෙන අපි මේ වැල්දොරමගව ඉස්සරහා දිකරන්න අපේක්ෂා කරනවා ඒත් එක්කම මේ සඳහා මිලදී ගැනීමට සමාගමක් ඉදිරිපත් වෙලා තිනවා ඒ සමාගමත් එක්ක අපි ඉදිරි විලඳ කිසුම් අත්සන් කරගෙන මේක ඉදිරියට ගොවින්ට වඩාත් ඵලදායි වගාවක් විදිහට කිරීමේ අපේක්ෂාවෙන් අපි මේක ආරම්භ කරලා තිනවා පදුව එක පීවරක් ඉවර වෙලා මේ දැන් මේක පල දරණ අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ අවස්ථාවේ තමයි අපි දැන් දෙවෙනි කප්පාදුව කොහොමද කරන්න කියලා පෙන්වන්න යන්නේ. එතකොට ඔයගොල්ලොන්ට පේනවා දැන් මේ වැල ගත්තොත් මේ වැලේ එක gediye හැදිලා තියෙන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ තාක්ෂණය තුලින් මේක නෙවෙයි. මේ හැම පුරුකක් ගන්නෙම මලක් ගන්න ඕන. ඒ මලට gediyak ගන්න ඕන. එතකොට අපි දැන් මේක gedi හැදුනා කියලා ඔයගොල්ලන්ට තේරෙනවා මේ වගේ දිග වැල් තියෙනවා. දැන් බිමට එන්න ආසන්න ඒවා. නමුත් මේකේ තාම මලක් හටගෙන නැහැ. එතකොට අපිට මේ වැලෙන් වැඩක් නැහැ. ඒක නිසා අපි දැන් කරන්නේ මේක අපිට අවශ්‍ය විදිහට වැල් ගන්න සහ ඒ වැල එනකොටම මුලේ ඉඳලම මල් ගන්න ඒ තාක්ෂණය භාවිතා කරනවා. එතකොට අපි කරන්නේ මේ ප්‍රධාන ශාඛාව තියෙනවා. පුරුක් දෙකක් තියලා පුරුක් දෙකක් තුනක් තියලා එහෙම නැත්නම් අඩි භාගයක් විතර තියලා මේ විදිහට මේක කපලා අයින් කරනවා. මේ වගේ මෙහෙම gedi හැදිලා නැති හැම එකකම මේ විදිහට පුරුක් දෙකක් විතර තියලා මේ විදිහට මේ වැල් ඔක්කොම අපි gedi නැතිව කපලා අයින් කරන්න ඕන. දැන් අපි මේ කප්පාදු කරතන අපිට පේනවා මේ අවස්ථාවේදීම මේක සූදානම් වෙලා තියෙනවා තව පාර්ශ්වික මේ වගේ අත්තක් එන්න. චූටි දල්ලක් ඇවිල්ලා තියෙනවා. අපි මේ විදිහට මේ වගේ දලු දෙකක් තමයි මේක එන්න දෙන්නේ. එතකොට අපිට එහෙම දලු දෙකක් ආපුවම දැන් තිබ්බට වැඩි අස්වැන්නක් වැඩි වෙනවා. මොකද දැන් ඇවිල්ලා තියෙන එකයි මේක කප්පාදු කරපුවම මේ දෙපැත්තෙන් දෙකක් එනවා. එතකොට ඒ විදිහට දලු එන්න පටන් ගත්තාම සාමාන්‍යයෙන් මේ දලු ඇවිල්ලා මේ වගේ පොඩි අඟල් 6ක් වගේ කොළ 3ක් වගේ මට්ටමක් ආපුවාම පළවෙනි උඩ තියෙන කොළ 3 හරිය අපිට අතහරින්න වෙනවා. එතනින් පස්සේ සාමාන්‍යයෙන් මල් හට ගන්න ඕනේ. එතකොට අපි කරන්නේ මල් හට ගැනීමට අදාළව පෝර නීතුවේස පාවිච්චි කරන්න ඕන. මොණ්ඩාගේ දිස්ත්‍රික්කයේ තවත් ගොවි මහත් එක්ක අපි හමු වෙනවා. අපි යයිනෝනත් මේකට සම්බන්ධ වුණා. යයිනෝන මේ කොහෙද? පළාත. මේක උත්තර කොට්ටාෂයේ පුරම්පල කෘෂිකර්ම ප්‍රදේශයේ කොට්ටාෂයක් තමයි අයත් වෙන්නේ. එහෙම නෝනා. එතකොට දැන් මේකේ මේ පේන හොඳ අස්සන්නකුත් දැන් තියෙනවා. මම හිතන අස්සන වාර කීපයක් ගන්න ඇති. කොහොමද මේ අස්සන්න මේ වැඩි කරගන්න පැසන් වගාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අස්සන්නේ පරාගණයේ ගැටලුවක් වෙනව නේද? ඔව්. ඇත්තටම පරාගණය ගැන කිව්වොත් මේ කොට්ටාෂයේ ගොඩක් ගොවි මහත්තුන් කලින් වැල්දොරම් වගාව කරපු කට්ටිය ගොඩක් ඉඳියා. ඒ වුණත් ඒගොල්ලන් අර ස්වාභාවික පරාගණය වෙනවා අම්බලම් පාරුවා කියන කෘමියගෙන්. ඒත් අපි දැන් මෙයාලට තාක්ෂණික දැනුම දීලා තියෙනවා. ඒ වගේම මේ අර කෘතිම පරාගණය කරන හැටි අපි මේගොල්ලන්ට කියලා දීලා තියෙනවා. මේ මලක පරාග අරගෙන ඇඟිලි තුඩෙන් හරි සියුම් මේ බුරුසුවකින් හරි අත් දෙකෙන් ඇඟිලි දෙකෙන් අරගෙන මේ වෙලේ එක අනිත්තලේ මලත් එක තමයි පරාගණය කරන්න ඕනේ. අන්නම අරගෙන අනිත්තේ අනිත් මලේ කලංකේ ඔව් කියන්නේ සාමාන්‍ය ඒක සාමාන්‍යයෙන් කරන්න ඕන හවස එකත් හයත් වගේ කාලයක් තමයි කරන්න ඕනේ. හවස එකයි හයත් ඔව් ඒ කියන්නේ බැල්දුරන් වගාව පටන් ගන්නවා නම් ප්‍රධානම කාරණා තමයි මූලික වශයෙන් වගාව කරන එකට අමතරව පරාගණය කියන එක පරාගණය අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දෙයක් කියලා තියෙනවා. ඒකෙන් තමයි මේ වගේ හොඳ අස්වැන්නක් අපේ ගොවි මහතුරු ලබා ගන්න තියෙන්නේ. ඔව් අපි පොඩ්ඩක් සිස්ටම් පොඩ්ඩක් ගිහින් බලමු. ගොවි මහතුරු කොහොමද වැඩි කරලා තියෙන්නේ. අපේ හිමචන්ද්‍ර ගොවි මහත්තයා තමයි මේ කොටසේ හිමිකම් හිමදෙන්ග මහත්තයා. ඉතින් කියන්න වාර දැන් මේකේ දැන් මේ ප්‍රසන්න ගාවක්නේ.
වෙන වගාවකට සාපේක්ෂව ඔබතුමා මේකෙන් හොඳ ආදායමක් ගන්නවා කියලා අපි අනිවාර්යෙන්ම ඔව් මේ හොඳ ආදායමක් ලැබෙනවා මම. ඔක කොහොමද ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ අපි. කියන්නේ දැන් මාස 4ක් 5ක් විතර වෙන කාලයක් වෙනවා දැන් මාසන් දැරන පටන් ගන්න. දැන් ලක්ෂ 3කට වඩා මම අරන් තියෙනවා දැනට. ඔව් ඒ කියන්නේ පණිවිඩයක් විදිහටත් කියන්න පුළුවන්. ඒ කියන්නේ ලැබෙන්නා වූ ඒ කියන්නේ ශ්‍රමය ගත්තාම ලොකු මුලදී පොඩි මේ කැපීමක් කරන්න වෙලා ඇති. ඊට පස්සේ මේක දැන් හොඳ වගාවක් පවත්වාගෙන යනවා. ඉතින් මෙතනින් පස්සේ තියෙන්නේ අස්සන්න ලීම. ඔව් උත්සාහයේ මහන්සිය කැපීමයි අනිවාර්යයෙන්ම තියෙන්නුනේ මේ මේ වගේ භෝගයක වගාවක භෝගයක් ලබා ගන්න. ඔව් මෙතන අක්කර භාගයක් ප්‍රමාණයක් අක්කර භාගයක් තියෙනවා. ඒ කියන්නේ හොඳ අස්සන්නක් ගන්නවා මම. ඔව් හොඳ අස්සන්න ලබා ගන්න. කරපු ආකාරයට කප්පාදු කිරීමෙන් අනතුරුව අපිට අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයක් තමයි පොහොරේ දීම. පොහොරේ දීමේදී වැලේ සිට අඩියක් විතර දුරට මේ ආකාරයට අපි වලයාකාරව 90ක් සකසා ගන්නවා. ඉන්පසුව කුසගම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත පොහොර ප්‍රමාණය අපි මේකට යෙදීම සිද්ධ කරනවා. කාබනික පොහොර කිලෝ 5ක් විතර යෙදීම සිද්ධ කිරීම තුළින් මේ රසායනික පොහොරවල තියෙන ඒ රසායනික සියල්ලක්ම රට ලබා ගැනීම හැකියාව ලැබෙනවා. අද දවසේ ඌව පළාත තුළ අපි ගොවි මහතුරු ගොඩක් හම්බුණා. පසන් වගාව පිළිබඳව තොරතුරු බෙදා හදාගත්තා. ඉතින් අපි හේමචන්ද්‍ර මහත්තයාගේ ඉඩමේ මේ සමුගන්න සූදානම් වෙන්නේ. ඔබතුමාටත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාලාට දෙසෙන් වියවැල් ප්‍රාර්ථනා කරනවා. ඔව් එහෙනම් අපි නැවතත් මේ වෙනි වැඩසටහනකින් සද්දවසකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.